සමහර අයට තියෙන ප්‍රශ්නයක් තමයි මුහුණේ කළු පැල්ලම් ඇතිවීම. අපි බලමු මොනවද මේ කළු පැල්ලම් කියලා. මේ කළු පැල්ලම් විවිධාකාර ලෙස ඇති වෙන්න පුළුවන්. සමහර දේවල් උපතින්ම ඇති වෙන තත්ත්වය කියන්නේ උපන්ලක් තත්ත්ව වගේ වෙන්න පුළුවන්. තවත් සමහර වෙලාවට ෆ්‍රෙකල්ස් කියන එක කියන්නේ ඉතාමත් කුඩා සියුම් විදියට ඇති වෙන කළු පැල්ලම් ඇති වෙන්න පුළුවන්. තවත් කෙනෙක්ගේ දෙකම්බුල් වල විශාල වශයෙන් පැතිරී ගිය කළු පැල්ලමක් ඇති වෙන්න පුළුවන්. මේකට අපි වෛද්‍ය විද්‍යාවේ මෙලැස්මා කියන தත්ත්වය කියනවා. ඒ වගේම තමයි තවත් සමහර වෙලාවට තරබාරු ගතියත් එක්ක එහෙමත් නැත්නම් දිය වැඩියා තත්ත්වයක් ඉන්සියුලින් රෙසිස්ටන්ස් එකක් වෙනකොට මුහුණේ සහ විශේෂයෙන්ම බෙල්ලේ ඒ වගේම අත්යට ඒ වගේ ස්ථානවලත් කළු ගතියක් සහ සමේ රළු ගතියක් ඇති වෙන්න පුළුවන්. මේක ඇකැන්තෝසිස් කියන රෝගී தත්ත්වය. මෙන්න මේ වගේ එක එක හේතු නිසා ඔබට කළු පැල්ලම් ඇති වෙන්න පුළුවන්. මෙහිදී වැදගත් වෙන්නේ මේ කළු පැල්ලම් වර්ගය ඇති වෙලා තියෙන හේතුව මොකක්ද කියලා බලලා ඒකට අවශ්‍ය විදියට ප්‍රතිකාර ගැනීමයි. ඒ වගේම තමයි මේ ගොඩක් කළු පැල්ලම් හිරු එළියට නිරාවරණය වුණාම වැඩි වෙනවා. මේක නිසා ඔබ හිරු එළියෙන් ආරක්ෂාකාරී වීමත් ඉතාමත් වැදගත් වෙනවා. මෙම කළු පැල්ලම් වලට විවිධ වර්ගයේ ප්‍රතිකාර කරන්න පුළුවන්. එම ප්‍රතිකාර වල සාමාන්‍යයෙන් මූලික අවස්ථාවේ නම් ආලේපන වර්ගයක් ගැල්වීමෙන් සහ හිරු එළියෙන් ආරක්ෂා වීමෙන් මේවා අඩු කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තවත් සමහර වෙලාවට මේ සඳහා විශේෂිත ප්‍රතිකාර. විශේෂයෙන්ම මෙම කළු පැල්ලම් සමේ යටිස්තර වල, ඒ කියන්නේ ඩර්මිස් එක දක්වා පැතිර ගිහිලා තියෙනවා නම් විශේෂිත ප්‍රතිකාර, ඒ කියන්නේ කිමිකල් පීලින්, ඒ වගේම ලේසර් වගේ ප්‍රතිකාර කරලා අඩු කරගන්න පුළුවන් වෙන්න පුළුවන්. මෙහිදී වැදගත් දෙයක් තමයි මෙම කළු පැල්ලම් తాවකාලිකව සමෙන් ඉවත් වෙලා ගියත් නැවත බොහෝ වෙලාවට මතුවෙන්න ඉඩකඩ තියෙනවා. අනේ ඒක නිසා ඔබ දිගින් දිගටම හිරු එළියෙන් ආරක්ෂා වීම ඉතාමත් වැදගත් වෙනවා.